හතරක් මෙවරන එතන වටේ හිටපු අය. ඒ යවට ඒ ඔක්කොම අයින් කළා එතකොටත්. ඒ කවුරුත් නැහැ. මම දැක්ක මෝටර් සයිකල් පෙරලිලා ඒවෙන් තෙල් වැක් කරනවා අරවා මේවා. විදුරු කටු හැම තැනම වෙඩි බෙහෙත් ගඳ. එතකොට මම දැනගත්තා බෝම්බෙට අහු වෙලා තමයි තියෙන්නේ. මේ නිකට තුන තුවාලෙන් ලේ වැක් කරන ගිතක් මට තේරුණා. අනිත් ඒවා මට තේරුන්නේ නැහැ. පස්සේ මම එමු හිටගෙන හිටියා දොරත් කාර්යකේ අල්ලගෙන විනාඩි 3ක් විතර ඉන්නකොට ඇම්බියුලන්ස් එක ආවා. එතකොටත් මට තේරුන්නේ නැහැ ඒකට අමාරුයි කියලා. මම නගින්න හදනකොට මේ කට්ටියයි ඉන්නේ ඉන්න සර් කියලා මල්ලලා ඇතුළට ගත්තා. නමුත් ඉස්පිරිතාලේට යනකොට ට්‍රැෆික් වැඩි දවල් එකමාරට විතර මේක යන්නම් පැය භාගයක් විතර ගියා. ඉස්පිරිතාලේ ගාවට යන්න. යනකොට මට අමාරු තේරුණා ටිකක් බඩ ඇතුළ හයි වෙලා උස්ම ගන්න උස්මක් වෙටි. ඒතකොට මම දැනගත්තා මේ ඇඟ ඇතුළේ ලේ පිරීලා ඇති කියලා. මොකද 93 මගේ පැනහල්ල තුවාලුනේලත් ඒ හැඟීමම තිබ්බා මට. ලේ පිරුණාම ඇතුළේ. එතකොට මම මේ දොස්තරට කිව්වා මේ මෙහෙම අමාරුයි ටිකක් අර බටයක් දාලා ලේ ගන්න කියලා. මොකද මට මතකයි 93 ඒ දීපු මට දීපු සත්කාරය. මෙතනින් බටයක් දැම්මම ලේ ගියාම ඒකට සනීපයි. එතකොට මට එච්චරයි මතක තිබ්බේ. ඊළඟට මට ආපහු සීයනකොට මම අර මේකේ දින්නවා තියෙන ට්‍රේ කුඩ ඒගොල්ලෝ මගේ යුනිෆෝම් එක ගලවන්න හදන යුනිෆෝම් එක ඇඟට ඇලිලා අදිනවා ගැලවෙන්නේ නැහැ. පස්සේ මම ඉස්සලා කිව්වා කපලා හරි ගන්න කියලා. ඊට පස්සේ එච්චරයි මතක මට. මම හිතන්නේ අතරින් පතර මට 100 නැති වුණා වගේ. ඊළඟට ඒ සුවාණේකට විතර පස්සේ තමයි 100 ආවේ. එතකොටත් මේ ඇවිල්ලා දොස්තර කෙනෙක් ඇවිල්ලා මේ අර ගහලා තිබ්බ යකඩ කටු මේ දිගටම කපපු එකට ඒ ඔක්කොම ගලවන්න පටන් ගත්තා එක එකයි. සුමාන යනකොට ඒව වේලිලා හුඟක් කියලා. මට ගහව බෝම්බෙත් එක්ක තමයි ක්‍රමක්‍රමයෙන් මේ යුද්ධය පැත්තට මේක හැරුණේ හතර නිලාම යුද්ධේ. මාස 3ක් ඉස්පිරිතාලේ හිටියා. ඉස්පිරිතාලෙන් හරියටම එළියට එන දවස තමයි මාවිල්ලාරු ඇහුවේ. ඒතර ආපු ගාම යුද්ධෙට අවතීර්ණ වුණා. මේ වන විටත් අවුරුදු 35ක් තරම් දීර්ඝ වූ සුඛී හමුදා ජීවිතයෙන් අවුරුදු 26ක්ම මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා කැප කර තිබුණේ බෙදුම්වාදී කොටි සංවිධානය පරාජය කිරීමටයි. මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා LTTE මිනිස් බෝම්බෙන් සිය ජීවිතය බේරාගත්තේ ඔහුගේ වාසනාවට පමණක්ම නොව ඔහු උපන් බිමේද වාසනාවටයි. කොටි සංවිධානයේ පරාජයේ ආරම්භයත් මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙහෙවන හමුදාවල ජයග්‍රහණයේ ආරම්භයත් මාවිල්ලාරු සොරුවෙන් ඇරඹුණා. ප්‍රභාකරට එක දෙයකට ස්තුතිවන්ත වෙනවා. ඒ යුද්ධ පටන් ගත්ත එයා හරියට මට මං හිතන්නේ පටන් ගන්න තියුණ හොඳම තැනින් මාවිල්ලාරුවේ. අපි ඉවසීමෙන් එයා පටන් ගන්නින් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ මම මඩකලපුරෙන් කන් ඇවිල්ලා වාකරෙන් පල්ලෙහාට ඇවිල්ලා මඩකලපුවේ බටහිර පැත්ත සුද්ධ කළා. ඒ පාර නැගෙනහිරේ ඉඳලා බස්නාහිර පැත්තට ගියා තොප්පිකල සුද්ධ කරන්න. ඉතින් ඒක පටන් ගත්ත තැන එයා අපිට දුන්න ආරම්භය මම හිතන්නේ අපිට තිබුණ හොඳම තැන තමයි පටන් ගන්න. මේක හරියටම බලාපොරොත්තු විදිහට වැඩ කරා. ඒ අතරේ මන්රාස ගුලම් පැත්ත ආබරගේ පල්ලෙහා මම සුද්ධ කරා. කුරුණාමලේ උතුර පෙරාවරු කුමුරුපිටි කියන පැත්තේ අතරම සුද්ධ කරා. තොප්පිගල පැත්තේම සටන් යන අතර ඒ ඔක්කොම අපි කරගෙන ගියා. අපේ සැලැස්මේදී අවුරුද්දක් කියන මං හිතන්නේ අනිත් පැත්තේ දුර්වල නොකර කරපු හින්දා ආදි කාලේ කරන්නේ නැගෙනහිර සටන් කරොත් උතුර අතාරන. උතුරේ ක්‍රියාන්විතයකට ගියොත් නැගෙනහිරයි යරවා මේවා ඔක්කොම අතාරනවා. යරවත් අල්ලගෙන ඉඳගෙන කොයි එකම පසුබෑමක්වත් නැතුව හමුදාවේ එකම අවස්ථාව මට ත්‍රස්තවාදීන් ඇවිල්ලා ගහලා මගේ ඇයට හානි කරේ. අර යාලා හිටපු සෝජස් ලහත් දෙනාට ඇටැක් කර එක විතරයි. අනිත් හැමලෙම අපි තමයි පහර දුන්නේ. පටන් ගන්නකොට අපිට බලසේන තිබුණේ නැහැ. මම යාපනයෙන් එහෙම යාපනයේ තිබුණ කට්ටිය මෙහෙට අදිනවා සටන් කරනවා ආපහු එහෙට අරිනවා. ඒ වගේ මට තියුණ ප්‍රධාන ප්‍රශ්න තමයි මේ අතරේ අනිත් පැතිවලත් ප්‍රහාර આવොත් කොහොමද මුණ දෙන්නේ කියලා. ඒ පැති බේරගෙන ඉඳගෙන නැගෙනහිර සටන ගෙනියන එක තමයි මට තියුණ ලොකුම ප්‍රශ්න. ඒක හන්දම නැගෙනහිර සටනේදී පුළුවන් තරම් උත්සාහ කරා අපේ කැෂුවලිටි පුළුවන් තරම් අඩු කරගෙන මේ ටිකක් කල් ගියත් ඉවසීමෙන් වැඩ කරන්න. Thank you.
මට මතකයි කොප්පිගල යන ඉස්සෙල් මම ප්‍රකාශ කරා අපි ඊළඟට හැරෙන්නේ කොප්පිගලට. එතකොට එමුදා හමුදාය වැඩි දකින ඉංග්‍රීසියෙන් කියන මාධ්‍යවේදී හෙඩ්ලයින් එකක් වගේ දීලා තිබ්බා. මේ ජෙන්ද යුද්ධ කරන්න දන්නේ කොප්පිගල් දැනවන යන්න ඉස්සෙල් කියන්න හොඳ නැහැනේ. එහෙම කියලා යන්නේ නැහැ යුද්ධ කරන්න දන්න මිනිස්සු. දැන් කොහොමද කොප්පිගල් දැනන්නේ? මෙයා ඔක්කොම ප්ලෑන් එළියට දීලා ඉවරයි. නැගෙනහිර මුදා ගැනීමේ ඔහුගේ සැලසුම් තුළ උතුර නිදහස් කර ගැනීමේ සැලසුම්ද ඇතුළත් වුණා. මේ පාර අපි සැලැස්මක් ඇතුව කරා, සාමූහික සැලැස්මක් ඇතුව. ඒ සැලැස්ම අනුව තමයි නැගෙනහිර ක්ලියර් කරන්න පටන් ගත්තේ. එතකොට මම බලාපොරොත්තු වුණ විදියටම අවුරුද්දකදී හරියට ඒක මට කරන්න පුළුවන් වුණා. මාත් එක්ක හිටපු නිලධාරීන් සැබළු ඔක්කොම දන්නවා. ඒ සැලසුම්, යුද සැලසුම් මම කොච්චර දුරට ඒවා මම සැලසුම් කරාද, ඒවා ක්‍රියාවට නංවන ප්‍රමාණය මම කොච්චර නිරීක්ෂණය කරාද, ඒගොල්ලන්ට කොච්චර උපදෙස් දුන්නද, හැම සැබළම දන්නවා මගෙන් කොච්චර කැපවීමක් ඇතුව ඒ වැඩේ කරුණාද කියලා. ඉතින් නැගෙනහිර අවුරුද්දකින් ක්ලියර් කරන අතරෙත් නැගෙනහිර අපි ඉවර කරේ අල්ලලා අගෝස්තු මාසේ 2007. ඒ යන අතරේ මම ප්‍රසිද්ධිය නොදුන්නට සේනාංකයක් 2007 මාර්තු මාසේ වවුනියාවෙන් එළියට ඇරියා. නැගෙනහිර සටනටත් අපට සෙබළ අඩුපාඩුකම් තිබුණත් ඒක අමාරුවෙන් කර කර මම මේ පැත්තට සේනාංකයක් දාලා යුද පෙරමුණක් ඇරලා උතුරෙත් අපි සටන පටන් ගත්ත 2007 මාර්තු. උතුර නිදහස් කර ගැනීමේ මහා මෙහෙයුමට පෙර වසර 2008 සැප්තැම්බර් 12 වෙනිදා මන්නාරමට ගිය මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා සුකී හමුදා නිලධාරී නැමතුවා. ශ්‍රී ලංකාව you are known for we very good in procurement in the past. ශ්‍රී ලංකාවේ අපි අවි මිලදී ගැනීම වලට ප්‍රසිද්ධ රටක්. මේ මිලදී ගැනීම වලින් කෝටිපතියන් ප්‍රකෝටිපතියන් බිහි වෙලා. හැබැයි මගේ නායකත්වය යටතේ දූෂණ වංචා තියෙන්න බෑ. මම දන්නවා පෞල් වල අඟහිගකම් තියෙනවා. වෙනත් කරදර තියෙනවා. එවුනාට අපි 90% දූෂණ වංචා නතර කරලයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. යුද හමුදාව ඇතුලේ බරපතල ප්‍රමාද වීමුත් තිබුණා. ලංකා ඉතිහාසයේ කවරදාකවත් මේ තරම් අවි ආයුධ මිලදී ගත්තේ නැහැ. මේ කිසිම මිලදී ගැනීමකින් සතේකවත් කොමිස් එකක් මම ගත්තේ නැහැ. සතයක්වත් මගේ සාක්කුවට දාගත්තේත් නැහැ. ඒ වගේම අනික් අයගේ පොකට් වලට වැටෙන්නත් මම ඉඩ දුන්නේ නැහැ. හැබැයි මට ඉහලින් වෙන දේවල් පාලනය කරන්න මට බැහැ. ආරංචි තියෙනවා හැම උණ්ඩයකින්ම හැම මෝටාරයකින්ම කොමිස් ගහනවා කියලා. හැම දෙයක්ම නතර කරන්න මට බැහැ. රටේ කිසිම දෙපාර්තමේන්තුවකට වඩා අපි ආණ්ඩුවේ මුදල් වියදම් කළා. මේ මිලදී ගැනීම වලින් මගේ ජීවන තත්ත්වය පොඩ්ඩක්වත් වෙනස්ුනේ නැහැ. මගේ පවුලේ ජීවන තත්ත්වය වෙනස්ුනේත් නැහැ. මගේ ගෙදරට කෑලි එකතුනේත් නැහැ. මම තාමත් ඉන්නේ කර්නල් කෙනෙක් කාලේ හදාගත්ත කාමර 3 ගෙදර. අනාගතෙත් එහෙම වෙන්න මං වගබලා ගන්නවා. හමුදාව ඇතුලේ මේ වෙච්ච වෙනස මගෙන් පස්සෙත් පවතී කියලා මම විශ්වාස කරනවා. අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් එහා පැත්තේ කඳුරුවල යුද හමුදාව නොයෙකුත් කඳුරුවලට බෙදලා ඉන්නේ. ඔවුන් අපේ උත්සාහයන් කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. අපි දැන් සහතික කරගන්න ඕනේ අපිට තියෙන්නේ එක කඳුරයි. ඒ හමුදා කඳුර විතරයි. මින් ඉදිරියට අපේ හමුදාව වැඩ කරන්නේ නියම වෘත්තීය හමුදාවක් විදිහටයි. අතීතේ කරපු විදිහට නෙමෙයි. ඒ කාලේ අපි ලොකු ලොකු දේවල් ගැන කතා කරා. අපි කවදාවත් අපේ දුර්වලකම් පිළිගත්තේ නැහැ. අතීතේදී අපි කවදාවත් නිල වශයෙන් පරාදුනේ නැහැ. ඒ වුණාට අපි හැම යුද්ධකින්ම පැරදුනා. අපිට මුලදී කඳුරක් නැති වුණා. ජයසිකුරු මෙහෙයුම පැරදුනා. අලිමංකඩ නැති වුණා.